समाजवादी समानता पक्ष है देदा सुसी हतरे महानती वरने एक दूसरी कतुन किन तारकवा देना मम कोलंब दूसरी के खंडा में नियोजने करमीन कता कराने विलानी पीलीस अभी आनी दूसरी के देकर नुवरे ने दूसरी के सा या अपने दूसरी के तो तारण करने अभी ने मतवर ने दी विशेष देशपालन वाड़पिलो रक्षित्रिपात कराने पक्ष देशपालन वाड़पिलो लोडमाई मध्यक्तें ने लोक युद्धे टे रही बात जाते हम तेरे मूल्य आरम्भ दिली दिपात करने समाज कप्पा दूं टे रही बात समाज असमाने तावे टे रही बात जाते हम तेरे समाजवादी वाड़पिली वाले उड़ रही ही की ना एक कम संविधान है अपे पक्ष අතරණ ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වෙන සමාජවාදී සමානතා පක්ෂය ලෝක කම්කරු පන්තියේ මූලිකත්වයෙන් ලෝක මහජන ව්‍යාපාරයක් යුද්ධයට විරුද්ධව ගෙන යාම සඳහා මේ මැතිවරණ කාල පරිච්ඡේදය ඇතුළත සකස්වදින් අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝගයන්ට මුළුමනින් විරුද්ධයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග කියලා කියන්නේ ධනේශර ක්‍රමය මූුණ විලතින අර්බුදය මැද්දදී කංකරු පීඩිත මහජනතාව මත මේ අර්බුදය පැටවීම සඳහා ඉදිරිපත් වෙලා තියෙන සංවිධානයක නියෝග ඇමරිකාව සහ නෙටෝ සංවිධානය මගින් ලෝක යුද්ධයක් ගෙනියනවා එවගේම සමාජ කප්පාදුන් ලෝකෙ පුරා කම්කරු පන්තිය මත පටවනවා මීට හේතුව ධනේශර ක්‍රමය අර්බුදයයි ලෝක ධනේශර ක්‍රමය ජාතිකවාදී වැඩපිළිවෙල් වලින් මේ ප්‍රශ්න විසඳිය නොහැකි එමුදු තත්ත්වයක් ඇතුලේ ලෝක ඉදිරි දර්ශනයක් අවශ්‍යයි ලෝක ඉදිරි දර්ශනයක් සහිත එකම පක්ෂය ලංකාවේ ඇතුලේ සමාජවාදී සමානතා පක්ෂය අහුගේ ජනාධිපති මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන පෙරමුණගේ අපේක්ෂකයා ජයග්‍රහණය කළා ජනාධිපතිවරයෙක් පත් කරලා තියෙනවා අනුර කුමාර දිසානායක ඔහු මේ මැතිවරණයේදී වැඩි පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට බලාපොරොත්තු වෙනවා ඔහුගේ වැඩපිළිවෙල තමයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙල මුළුමනින් ක්‍රියාත්මක කිරීම එවැගේම ඔහු අධිරාජ්‍යවාදී සංවිධාන සමග ඇමරිකාව ඇතුළු අධිරාජ්‍යවාදී සංවිධාන සමග සහයෝගයෙන් ක්‍රියා කරන කෙනෙක් එනිදක් කළා තියෙනවා මුණතක් පෙන්වන්න හදනවා ඔහු ජාතික ජාතිවාදයට විරුද්ධයි කියන නමුත් ඔහු සඳහන් කරලා තියෙනවා බෞද්ධ ආගමට විවස්ථාවෙන් දීලා තියෙන ප්‍රධාන වරප්‍රසාද මේව ආරක්ෂා කරනවා කියලා මේක අනිකුත් සුළු ආගමික කණ්ඩායම් වලටත් සුළු ජාතික කණ්ඩායම් වලටත් විරුද්ධව කම්කරු පන්තිය බෙදාවින් කරලා අධිරාජ්‍යවාදී ප්‍රහාර ඉදිරියට ගෙන යාම සඳහා ඉදිරිපත් වෙලා තියෙන්නේ පිට එරෙහිව අපේ පක්ෂය මූලිකව යෝජනා කරන්නේ කම්කරු පන්තියේ ස්වාධීන ක්‍රියාකාරී කමුටු සෑම පළාතකම ගොඩනගා ගත යුතුයි කියන එක කම්කරු මධ්‍යස්ථානවල ඒ වගේම ගොවිජන ප්‍රදේශවල අරුණ සංවිධානය ඇතුලේ මේ ක්‍රියාකාරී කමුටු කම්කරු පන්තියේ මූලිකත්වයෙන් ඉදිරියට ගෙන යා යුතු තියෙනවා ඒ ක්‍රියාකාරී කමුටු නියෝජිතයන්ගෙන් අපි සැදුම්ලත් සම්මේලනයක් යෝජනා කරනවා ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ලෙස කම්කරුන්ගේ සහ ගොවීන්ගේ සම්මේලනයක් ඒ සම්මේලනයේදී කම්කරු ගොවි ආණ්ඩුවක් ගොඩනගීමේ වැඩපිළිවෙල සම්මත කරගත යුතුව තියෙනවා කම්කරු ගොවි ආණ්ඩුවක් ගොඩනගීමෙන් තොරව කිසිදු ප්‍රශ්නයක් ලංකාවේ ඇතුලේ විසඳන්න බෑ කියන කාරණාව අපි මේ මැතිවරණයේදී ඉතා තද බලව කියා සිටිනවා